කෑගල්ල දිප්පිටිය හෙම්මාතගම මාර්ගය නිසි පරිදි සංවර්ධනයට ලක් වී නැතයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මාර්ගයේ මෙලෙස සංවර්ධනය නොකර පවතින්නේ ප්‍රදේශ නියෝජනය ක්‍රමින් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇති පසුබිමක වීම කනගාටුවට කරුණක්. කිලෝමීටර් 6ක පමණ දිගින් යුත් දිප්පිටිය හෙම්මාතගම මාර්ගයේ මවණැල්ල හා අරණායක යන ඡන්ද කොට්ටාස දෙකටම අයත් වන්නක්. රුපියල් කෝටි 8ක පමණ මුදලක් වැය කොට මෙම මාර්ගයේ සංවර්ධනය කොට ඇති නමුත් කිලෝමීටර් භාගයක පමණ කොටසක් කිසිදු සංවර්ධනයකට ලක් නොවී ඇත්තේ මේ ආකාරයටයි. අතුරු මාර්ග රැසක් එක්වන මෙම මාර්ගය විශාල පිරිසකගේ ගමනාගමන අවශ්‍යතා සපුරන අතර පවතින වියලි කාලගුණික තත්ත්වයේ හමුවේ මෙහි ගමනාගමන කටයුතු තවත් දුෂ්කර වී තිබෙනවා. මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න තමාරු කඩවල් කරන්න තමාරු කඩවල් භාගය අරගෙන බිස්නස් කරන්නේ. ළමයින්ට දූවිල්ල හෙම්මිරිසාව ඔක්කොම හැදිලා හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ මාර්ගය යන ඉස්කෝලවල් තුනක් තියෙනවා. ඉස්කෝල ළමයි යන්න බැරුව වාහනයක් නැතුව යන්න බැරුව බස්සයක් පාර යන්න බැරුව බොහොම අමාරුවෙන් තමයි මේ ටිකේ යන්නේ. වැසි කාලෙට කොහොමදත් මේකේ වාහනයක් යන්නත් බෑ, පයින් යන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. මෙම මාර්ගය සංවර්ධනය කර දෙන්නේ නම් එමගින් තම ගැටලු රැසක් විසඳනු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.